වැඩේ වටිනාකම දන්න දින්දන ඔය යන්නේ. ඉතින් යනවා. අවුරුදු ගාණක් මහන්සි වෙලා තව පොඩ්ඩක් ඉවසන්න බැරුව ගියානේ. ඒකොල්ල හිතාගෙන ඇති මට ආධාර දෙන්නක නැවතුම් මම මේ වැඩේ නවත්තයි කියලා. ඒව කොහෙද මකෙත් එක්කලා. මම මේ වැඩේට බැස්සේ කාගවත් උදව් බලාගෙන නෙමෙයිනේ. මම මේ රජතුමාගේ දේහය සොයාගෙනම තමයි මම මේ වැඩේ නතර කරන්නේ. මේ සොයා ගැනීම හින්ද මට සම්මාන ලැබෙනකොට ඒගොල්ලන්ට තේරෙයි. සද්දයක් ආවා. මොකද මේ? පේන විදිහට නම් මේක සොහොන් ගෙහක් වගේ. හිතුවටත් වඩා කලින් මගේ වැඩේ සාර්ථක වුණා. මම හිතුවා හරි මේ තියෙන්නේ රජතුමාගේ දේහය තමයි. සොයාපු දේ හම්බ වුණා කාලේ හොදා. හරිමව සොයාපු දේ හම්බ වුණා කාලේ හොදා. හරි මම ලෝක ප්‍රසිද්ධ වෙනවා. යමෝ හයි යමෝ. අර කාන්තාරේ වලවල් ආරහ හරිටපු සුදු බිනිය මොනවාරි හොයාගෙන වගේ. අපි ගිහිල්ලා නායකතුමාට මේ ගැන කියමු. අන්න හොඳයි පිටගම් කාරේ කැවිලා. ඔයා තාරගේ ඉන්න මං පියාඩුරි කියෙන්න. එනවා යන්න. උලා යනවා වසල එජ්ජාවනේ උනේ. බොහොම ස්තුතියි. ඔබතුමා මාව ලොකු කරදරයකින් බේරගත්තා. මම මහාචාර්ය සීසී කඩ අහලත් ඇති. මම ලෝක ප්‍රසිද්ධ පුරාවිද්‍යාඥයෙක්. පේනව නේද? මගේ මේ කරත්තේ පුරවලා තියෙන බොහොම වටිනා පුරාවස්තු. වගේ නම කවුද බොයි ගියක් දොරක් රස්සාවක් කියලා හරියට එකක් නැහැ. ඊයරෑ මෙහාට ආයේ මං අර පුටු උඩට වෙලා නිින්දක් දාගෙන ඉන්නේ. අද කන ලැබීම සතුටක්. මම දැන් ඊළඟ නගරයට යනවා. මොකද මේ බඩු ටික පාන්දරින් එන කෝච්චිය යවන්න ඕන. තනියමද යන්න හදන්නේ? නාස්තික ගෝත්‍රිකයන්ගේ භූමිය මැද්දේ? ඒක නම් එච්චර ලේසි වෙන එකක් නැහැ. නාස්තික ගෝත්‍රිකයෝද? බය වෙන්න දෙයක් නැහැ. මම මේ අරගෙන යන්නෙත් ඒගොල්ලන්ගේ මුතුන් මිත්තෙක්ගේ දේහයක්. ඔබතුමා හිතනවාද ඒගොල්ලන්ගේ මුතුන් මිත්තෙක්ව මෙහෙන් පිටමං කරන් යනවට ඒගොල්ලෝ කැමති වෙයි කියලා? ඒකට විරුද්ධ වෙන්න හේතුවක් නැහනේ. මේ වගේ වටිනා පුරාවස්තුවක් මුළු ලෝකෙමයි දකින්න ඕන. අනිත් එක පහුගිය අවුරුදු දෙක පුරාවට මම කලේ ඔය ගෝත්‍රිකයෝ ඉන්න ප්‍රදේශවල කැණීම් කටයුතු සිද්ධ කරපු එක තමයි. ඒත් කවදාවත් මට ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. මොකද්ද ඔය අමුතු පෙට්ටිය තියෙන්නේ? ඕකේ තියෙන්නේ දේහයක්. කොටිම කිව්වොත් මමියා. මමී කිව්වේ අම්ම කෙනෙක්ද? අපිට ආව බලන්න ඕනි. ආව් අපිට ඔක පෙන්නනවා. අනේ අපිට බලන්න ඕනි. මමී බලන්න ඕනි. අපිට ඔතනට දැකලා නැහැ. කෙනාව නම් ඔක පෙන්නන්න ඕන මොකද කරන්නේ? අර කෑ ගහන්න එපා. ඔයගොල්ලෝ ඔය තරම කැමති නම් පුරා විද්‍යාවකින් ඉගෙන ගන්න මං උදව් කරන්නම්. මෙහි තිබෙන්නේ නාස්තික ගෝත්‍රිකයන්ගේ පුරාණ රජතුමෙකගේ දේහය. ඔහු ජීවත් වූයේ මීට සතවර්ෂ 10කට පමණ පෙර. ඉතිහාස මූලාශ්‍රවලට අනුව ඔහු මේ කතාව ඕන්නේ අපිට මමිය වෙන්නනවා. කතාව ඕන්නේ අපි ආවේ මමිය බලන්න. හොඳයි ඉවසන්ටකෝ. ඕ අන්න කෑම කරත්තයක් ඇවිල්ලා. මිත්‍රවරුනි බලාගන්න. නාස්තික ගෝත්‍රිකයන්ගේ හිටපු රජතුමා. අයියෝ මේකද මෙයා කිව්වා? අයියෝ මේක කැම කරත් යන්නේ මේ ඇම්බියුලන්ස් එකක් නේ? හරිම සුන්දරයි. මේ අර මාළේ නේද? මේකට දන්නේ මේ මමියක් කියන්නේ මේක නිකන් වෙලුම් පොටි වලින් හදපු පඹේක් නේ. මොකක්ද අනේ මේ පෙන්නේ? අනේ අපරාජ අපි මෙතනට ආයේ මං හිතුවා මේ වටින දෙයක් කියලා. බොළුව හරහර ඉඳලා අරන් ඇවිත් තියෙන්නේ මොකද්ද? අනේ පව් මෙයාට ඇරෙන්නෙම නෑ වගේ. කකුල් ලෙව කාලවත් බලන්න ඕන. මොකද්ද ඔය කරන වැඩේ කුක්කෝ? අයියෝ මම මේ අලුමදුන් ගිනාවේ පරීක්ෂණ වලට යදා ගන්න හිතාගෙන. මේ වෙලාවෙම කිමුරුත් යනවා. එයා හින්දගෙන පාඩු වෙන්නේද නෝ? මගේ නම රූබන්. මේ පළාතේ අවමංගල්‍ය අධ්‍යක්ෂකවරයා. මං එම්බාම් කටයුතු සම්බන්ධයෙන් විශේෂඥවරයෙක්. ඔබේ සොයා ගැනීම ගැන සුබපතන්න කැමතියි. මේ දේහය කල් තබා ගන්න භාවිතා කරලා තියෙන ඉතාම උසස් ක්‍රමයක් බවයි පේන්නේ. අනේ ගොඩාක් ස්තුතියි. මහුගේ දේහය සම්බන්ධයෙන් භාවිතා කරලා තියෙන කුමන එම්බාම් ක්‍රමයක්ද? අනකාටි මහත්මයා, ඔවුන්ගේ ශිෂ්ටාචාරයේ බිඳවැටීම සමගම ඔවුන් සොයාගත් දැනුම අපිට අහිමි වුණා. මෙවැනි මමියක් හදන්න වසර ගණනාවක් ගත වෙන්න ඇති.
මාය මිලදී ගන්න බොහොම කන කාටුයි මම මේක විකුණන්නේ නැහැ කැමති ගානක් இல்லන්ද එක සැරයක් නැහැ කිව්වම තේරෙන්නේ නැද්ද මිනිස්සයෝ අපේ ඔත්තුකාරයන්ගෙන් අපිට දැනගන්න ලැබුණා අර මොලේ හොද නැති සුදු මිනිස්සයා මොකද කාන්තාරේ වලවල් හොරාර හිටියේ කියලා එයා කරලා තියන්නේ අපේ මුතුන් මිත්තගේ දේහය හොයන එක මේ ගහගන්න පුතේ චගලක් රජතුමාගේ පළිඟු මාලය හොයාගන්න කෙනෙකුට මුළු රටේම පියාටු ගෝත්‍රිකයන්ගේ නායකයා වෙන්න පුළුවන් ඔයාට පුළුවන් නම් කවදා හරි මේ මාලය හොයාගන්න බලන්න මේ නායකතුමා මොකද කාන්තාරේ පුරා වලවල් හාරපු අර වයසක සුදු මිනිස්සයා අපේ මුතුන් මිත්තව පැහැරගෙන ගිහිල්ලා තියෙනවා අපේ ගෝත්‍රේ නම්බු ආරක්ෂා කරගන්න නම් මුතුන් මිත්තව ආපහු ගේන්න ඕනේ මගේ අවසාන තීරණේ ඒකයි මං හිතන්නේ මේ ගමන තනියම යන එක එච්චර හොඳ දෙයක් කියලා මං ඔයාට එකවතාවකුත් කිව්වනේ අවුරුදු දෙකක් කැණීම් කටයුතු කරලා තේගොල්ලෝ බට කිසිම කරදරයක් සිද්ධ කළේ නැහැ ඒ කාලේ ඔබතුමා මේ හොදයක් හොයාගෙන තිබුණ නැහනේ කවුද බොයි මෙහාට ආපු දවසේ ඉඳලා අපිට කිසිම වැඩක් කරන්න නැහනේ ආ කොහමද මෙත්ත පුතා උංගා කාලෙක ඉන්නේ ඔය දෙන්නර වයසක මහාචාර්යතුමාගේ කරත්තෙට පහර දෙනවා නම් මං ඔය දෙන්නට දෙනවා 2000ක් වැඩේ බාර ගන්න කලින් අපිට සල්ලි බලන්න ඕනේ ආ ඔය සල්ලි අතින් අල්ලලා අපට මොන ලෙඩ හැටේද මන්දා අත්තිකාරමට භාගයක් ඕන මටත් අත්තිකාරමට භාගයක් ඕනේ ඒ ගානට වැඩි කරන්න බෑ මං තව 2000කින් ගන්න වැඩි කරන්න හැබැයි මේ වෙලාව නම් දෙන්න අතේ කීයක්වත් නැහැ එහෙනම් මෙතනින් වාඩි වෙලා කියනකෝ අපිට කරන්න ඕනද ඕන්න ළමයා මං ඔයා දීපු අවවාදය පිළිගත්තා මේ මිනිස්සයා කැමති වුණා මගෙත් එක මේ ගමන ඉවර වෙනකම් යන්න මෙයා නාස්තික ගෝත්‍රිකයෙක් ඒක නිසා ගමන අතරමඟදි මට කක් නැහැ මමත් ඒ පැත්තට තමයි යන්නේ අපි කට්ටියම ඔන්න එහෙනම් එකට යන් අපිට කවදාවත් පාඩුවේ ගමනක් යන්න හම්බෙන්නේ නැහෙනි බඩුවගයක් ගන්න අල්ලපු නගරයට යන්න තියෙනවා අවට කමක් නැද්ද පාර කාටත් හයි තියනේ මං ওই මමිය කොහොම හරි ගන්නවා ඊට පස්සේ මට පුළුවන් ඒක හැම රහසක්ම ඉගෙන ගන්න එතකොට මට පුළුවන් අවුරුදු ගානක් තියාගන්න පුළුවන් විදියට මිනිහක් එම්බාම් කරගන්න ඇත්තමයි මම හරිම දක්ෂයි ඕ ඔහොම ඉන්න මං ඉස්සරහ කොහොමද කියලා බලලා එන්න යන් යන් පලිගුමාලේ නැහැ ඔයා දැක්කද එයා පලිගුමාලේ හොරකම් කරගෙන පැනලා ගියා ඕ මේ කාලේ කිසිමත් කෙනෙක් විශ්වාස කරන්න බෑනේ මොකද කරන්නේ යනවා මං හැදුවේ මේක ආරක්ෂිත තැනකට ගෙනින්න. අනේ ස්තුති. මම හිතේ හොරෙක් කියලා. බලනකොට ඔබ යහපත් මිනිස්සෙක් නේ. පාතෙන්ද? මරණින්න ගිහලා ඉති. මොකද්ද මේක පාට උනේ? කාගේ හරි ළඟ සුදු ලේන්සුවක් තියෙනවා. අපි සර්කස් එකක් බලන්න ඇවිල්ලා. මම කැමති නායකතුමා එක්ක මේ ප්‍රශ්නේ ගැන ටිකක් කතා කරන්න. මෙතන කතා කරන්න දෙයක් නැහැ. සුදු මිනිස්සු අපේ මුතුන් මිත්ත වාපහව දෙනවද එහෙම නැත්නම් කාන්තාරේ ඇටසැකිලි වෙන්න කැමතිද අනේ මගේ මමිය අනේ මගේ මිනී කරාත්තේ ඕගොල්ලෝ මෙතන ඉන්න මම ගිහලා මාළේ අරන් එන්නම් ඊට පස්සේ අපි මමිය ගැන බලමු ඔය වැඩ කරන්න ගිහිල්ලා යුද්ධයක් ඇති වෙයිද දන්නේත් නෑ එහෙනම් අද ඉඳන් මේ පෙත්ත පුතා තමයි මේ රටේ හැම පිහාට ගෝත්‍රයකටම නායකයා වෙන්නේ
මෙයාට ඔපරේෂන් එකක් කරන්න හදනවද කොයිද? අපේ මුතුන් මිත්තාගේ පුනරාගමනය නිසා අපේ ගෝත්‍රයේ රටේ තියෙන ශ්‍රේෂ්ඨතම පිහාට ගෝත්‍රය බවට පත් වෙනවා. ඈ මාළේනේ අර වංචාකාර සුදු මිනිස්සු අපේ මුතුන් මිත්තාගේ මාළේ හොරකම් කරගෙන මුතුන් මිත්තාගේ මාළේට මොකද කරේ කියනවා. අනේ කපිනි මේ අරගත්තේ අර කවුද බොයි තමයි මාළේ අරගත්තේ යා දැන් නගරයට ගියා. මේ ළඟම ඇති. යා එහෙම කලේ නෑ. ඇත්තටම දැන් යාළේ ගමේ කවුරුත්ම නැතු ඇති. අපි දැන් එහාට යමු. ඇයි බොරුවට කවුද බොයි පිට වරද පෙටුවේ? පොඩ්ඩක් මගේ තොපි අල්ල ගන්න පුළුවන්ද? කොහො දෙන්න. රජ වූ පළවෙනි පෙත්තපුතා රජතුමාට දීර්ඝායුෂ ලැබේවා. සියලු දෙනා නැගිට ආචාර්ය කරන්න. රජතුමා දැන් රාජසභාවට සැපක් වෙනවා. අපගේ නව රජතුමාට සුබ. එයි මහරජතුමා. කොහ අපිට දෙනවා කිව්ව ඉතුරු සල්ලි ටික? ආ අන්න කවුද බොයි? දුවල වැඩක් නැ දැම්මම යටත් වුණොත් හොඳයි. ये ना दे तेरुंगा ने नहीं कालिम में पहला टावर ना इवराई मेरे प्यार दुकाने को धाने मा आ कोमद මොකද්ද මගෙන් කරෙන්න ඕන මම දන්නවා ඔයාට කුකුල් පෙදයක් වගේ කොණ්ඩයක් තිබුණට හොඳ රණසූරෙක් කියලා ඒ නිසා අපි සටන් කරන්න කැමති නෑ අපිට අවශ්‍ය අපේ මුතුන් මිත්තගේ මාළය ගෙනියන්න විතරයි හැබැයි මම මාළය ආපහු දෙන්න අකමැති වුණොත් මොකද වෙන්නේ එහෙම වුණොත් මේ නගරේ සුන්නත් දූවිලි වෙලා යාවි නෑ මම මේ නිකන් ඇහුවේ මං කොහොමත් මාළය දෙනවා තමයි මහාචාර්යතුමාට කියන්න වෙනවා ඔයාගේ පළඟු මාළේ මම යයි දෙකම යාර නැති වුණා කියලා. ඒකේ වැරද්දක් නැහැ නේ. ගෝත්‍රික විහාරගෙන ගියේ ඒගොල්ලන්ට අයිති දෙයක්. ඒ මගේ යාළුවට ඉන්න දිලා යනවා යන්න මෙතනින් නැත්තම් හොඳ වැඩක් කරනවා. ඒ අවතාරයක්. අඩුපතරමේ මාස තුනක්වත් ඇඳේ ඉන්න වෙයි. අපේ ඉතුරු සල්ලි ටික දෙනවා. මමියට පණ ඇවිල්ලා. මමියට පණ ඇවිල්ලා. බේර ගන්නෝ. අම්මෝ මමියට පණ ඇවිල්ලා. ඒයි මගේ අස්සයව තියලා යනවා මමියා අපහු වෙවිලා එයාට උදරු පුතරහකින් ඕ මේ මම කොහෙද ඉන්නේ තාම ඉන්නේ කාන්තාරි අර වගේ භයානක මිනිහෙක් එක්ක මං ඔයාව තියලා ගිය එක මගේ වැරද්ද ඒ මොකද්ද ඔතෙන්ද මෙලා ඉන්න මං ටක් ගාලා එන්න අන්න මමියා එයා ආශ්‍රයෙ පිට යනවා යම ඔය මිනිහ කරත්ත පස්සෙන් යන වැඩේට නම් මන්නම් කැමතිම නෑ කවුද බෝයි මමත් මේ ඔයාව හොයාගෙන යන්න හැදුවේ ඇයි දැක්කේ නැද්ද මම පිටිපස්සෙන් මෙච්චර දුරක් එනවා මගේ පිටිපස්සෙන් ඔයාද ආවේ මම හිතුවේ වල්ලූරෙක් කියලා ඔයා ගෝත්‍රිකයන්ගේ ගමට ගිහින් තියෙනවා ඔව් මම මමී අරගෙන ආව වැලට අපව බාර දෙන්න හිතාගෙන මං කියන දේවල් විශ්වාස නැද්ද ඒත් මම ඇස් දෙකටම දැක්කනේ අස්සේගේ පිටේ නැගලා හරිම වේගෙන් ගියා මට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ මහාචාර්යතුමා මට කියන්න මේ පළිඟු මාලේ ගැන හැමෝම මෙච්චර උනන්දු වෙන්නේ ඇයි කියලා
අවුරුදු 800කට පෙර මේ රජතුමා තමයි මුළු බටහිර පළාතටම හිටපු පියාට ගෝත්‍රිකයන්ගේ රජතුමා වුනේ. ඉතින් ජනප්‍රවාදයේ හැටියට රජතුමාගේ පලිගුමාලය දාගෙන ඉන්න කෙනෙකුට පුළුවන්ලු රටේ හැම පියාට ගෝත්‍රයකම පාලකයා වෙන්න. මුතුන් මිත්ත දැන් මේ ලෝකෙන් චුත වෙලා. එයා දැන් ඇත්තේ සදාතනික දඩයම් භූමියේ. ඒක මගේ වැරද්ද. අවතාරයට බය වෙලා පැනලා යන්න නැතුව මට තියුණ යාළුවව බේරගන්න. මම මේ මාළි අරගත්තට ඔබතුමාගේ අකමැත්තක් නැතුව ඇති කියලා හිතනවා. මොකද ඉතින් මැරිච්ච කෙනෙකුට මාළකින් ඇති වැඩක් නැහැ. චගලක් රජතුමාගේ මායා මාළේ අයිති වෙන්න ඕනේ නිර්භීතව සොල්දාදුවෙකුට විතරයි. හරියට අර පෙත්ත පුතා රණශූරයා වගේ. මුතුන් මිත්තයේ සරේ අපිට විහිළු කරනවද? පෙත්ත පුතා කියන්නේ මහා බයගුල්ලෙක්. ඔය මාළේ හරිනම් අයිති වෙන්න ඕනේ නාස්තික ගෝත්‍රයේ නායකයාට. ඒ කියන්නේ මේ මට තේරුණාද? ඔය කියන්නේ බොරු. පෙත්ත පුතා බයගුල්ලෙක් නෙවෙයි. එයා නියම රණසූරේ. දන්නවනේ යාගේ තාත්තත් මේ ගෝත්‍රේ හිටපු නායකේ. එයාගේ තාත්තා ගෝත්‍රේ නායකකම අතහැරලා සුදු මිනිසුත් එක්ක වෙළඳාමට එකතු වුණා. ඊට පස්සේ ගෝත්‍රේ නායකයා වුණේ මගේ තාත්තා. ඒ කියන්නේ මහත මීහරකා. ඊට පස්සේ නායකයා වුණේ මමයි. ඒක සාධාරණ නෑ. ඒක කිසිම සාධාරණයක් නෑ. මේක හරි මසාධාරණයි. මම කියවනේ තව මමියක් ඇත්තටම ඉන්නවයි කියලා. මහාචාර්යතුමා මම කිව්වා නේද අරයාගෙන හැගෙන ඉන්න කියලා. මේ වගේ සොයා ගැනීමක් නම් කිසිම කෙනෙක් කරලා නෑ. මොකද කරන්නේ ඔය ඇසිය යනවා. කවුද බොය හයික්මන්ට මාමද? කොහමද ගමේ තත්ත්වය දැනගත්තද? මොන මේක සිතාගෙන හිටියා මම හුස්ම ගන්න බෑනේ. මගේ යාළුවා ඇවිල්ලා යට මුකුත් වෙලා නෑ හොඳින් ඉන්නවා. මොන විදියකින් හරි පෙත්ත පුතාව මුළු පිහාට ගෝත්‍ර ඔක්කොම වල නායකයා කරන්න ඕන. එහෙම නැති වුණොත් ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙමද? මට ඔයත් දැන් ප්‍රශ්නයක්. එහෙම නැති වුණොත් හැමදාම මං ඔයාගේ කූඩාරමේ හොල්මන් කරනවා. අපි දෙන්නේ දෙල කරමු. එන්නකෝ. ආපහු ආවද මේ කරදරකාර බල්ලා? යනවා එන්න එහාට. කවුරු හරි මේ බල්ලා වේලවද දානවා. කවුද බෝයි? මට විනෝද වෙන්න අවස්ථාව ලැබිච්ච ගමන් මෙයා ඇවිල්ලා එක කඩාකප්පල් කරලා දානවා. කිසිම හැදියාවක් නැහැ. මෙතන රැස්වීමක්ද? මෙන්න අපි ප්‍රධානමුත්ත එක්කගෙන. ඔය මමියත් මට ආයිති. මම එයාව මුලින් දැක්කේ. මම එයාව කපල පරීක්ෂා කරන්න. අනේ ආට ඔයාලගේ මුතුන් මිත්තව කපල පරීක්ෂා කරන්න ඉඩ දෙන්න එපා. මං තාම බඩ පිටින් ඉන්නවා. මුතුන් මිත්තත් මහා බයකුල්ලෙක්නේ. වයසක සුදු මිනිස්සෙකුට බය දුවනවා. මෙයා ඇත්තටම අපේ ගෝත්‍රයේ කෙනෙක් නම් වෙන්න බෑ. අපි හරියට මේක හොයාගමු. ඈ ඒ ඉන්නේ පෙත්ත පුතා. මේ ඇත්ත මිනිස්සෙක්ද? මගේ යාළුවගේ වෙලුම් පිටින් ගලව ගන්න උදව් කරන්න ඕනේ. මේ ගෝත්‍රයේ නිර්භීතම රණසූරය හැටියට පලිගුමාලය තෝරගත්තේ මාව. ඒක නිසා මම තමයි හැම ගෝත්‍රයකටම නායකයා. අනේ මම මේකෙන් එළියට ගොඩ. මේ එක නෙමෙයි ඔයාට බය හිතෙන්නේ නැද්ද? ඔය මාළි ගත්තොත් එහෙම මුතුන් මිත්ත ඔයාගේ ළඟ හොල්මන් කරයි කියලා. මුතුන් මිත්ත කිව්වේ නායකතුමා ළඟ හොල්මන් කරනවා කියලා විතරයිනේ. අපි මේ මාළයේක නියම අයිතිකාරයාට මාපව දුන්නොත් තමයි හොඳ. කුකුල් බෙන්දයක් වගේ කොණ්ඩයක් තිබුණාට ඔබ හොඳ ඥානවන්ත කතාවක් කිව්වේ. මම මේ අදහසට කැමතියි. අයියෝ මයි මට ගත්ත. දැන් පලිගුමාලේ ආපහු වතාවක් නියම අයිතිකාරයාටම ලබා දුන්නනේ. ඒක නිසා මේ මමියා දැන් පුරා විද්‍යාවටම බාර දෙන්න. එයා ඔයාලගේ මුතුන් මිත්තෙක් නෙවෙයිනේ. එයා අපේ කෙනෙක්. ඒක නිසා ඉන්න ඕන මෙහෙ. ඔබතුමා මම කියන දේ තේරුම් ගන්නේ නැහැ. මමිය තියෙන්න ඕනේ කෞතුකාගාරයක. දැනගන්නවා අපේ ගෝත්‍රයේ මුතුන් මිත්තේ කවදාවත් සුදු මිනිස්සුන්ගේ කෞතුකාගාරයක තියන්නේ නැහැ. තේරුණාද? හැමෝටම හරියන විදිය විසඳුමක් මගේ ළඟ තියෙනවා. අනේ මම මේකේ ගෙලියට ගන්න හුප ගන්නත්ද? මොනව
කරන්නේද? දවසක හැමෝටම යන්න වෙනවනේ. කෞතුකාගාරයේ මේ ගමේ හදන්න ඔයා කරපු යෝජනාව නම් බොහෝම හොඳ එකක්. ඒත් මෙතනට ඊට වඩා ආරක්ෂාවක් ඕනේ කියලා හිතෙන්නේ නැද්ද? බය වෙන්න එපා මහාචාර්යතුමා ඕනවටත් වඩා ආරක්ෂාවක් තියෙනවා. ආන් දැක්ක නේද?